ඔබට සුබ උදෑසනක්. තවත් සත්‍යන්තයක් සමගින් අපි ඔබ මුණගැහෙන්න හැමදාම් වගේ උදෑසන අදත් එනු. අදත් පත්තර අරගෙන යාවේ විස්තර ඔබට කියන්න. විස්තර ගණනාවක් තියෙන ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ඒ අතරේදී අපි කොතනින්ද ආරම්භය ගන්නේ? අපි ආරම්භය ගමු අද පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. ඊයේ ජනාධිපතිවරයා නිකවරටේදී කරන ප්‍රකාශයක් විශේෂ අවධානයට පාත්‍ර වෙනවා. ඒ අද පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨයට අරගෙන එනවා. අද ලංකාදීපයේ ඒ ප්‍රධාන ශිෂ්‍ය පාඨය බාට පත්කරගෙන තිබෙනවා. දැවැන්ත අකුරින් දැවැන්ත ශිෂ්‍ය පාඨයක් විදිහට වාර්තා කරන්නේ. මා විවේචනය කරන අයටයි මේ කොලේරාගෙන ඇඟේ හලාගත්තාම ලොන්ඩරි හතක දැම්මත් සුද්ධ කරන්න බෑ. ජනාධිපති නිකවරටේදී කියයි. මාව විවේචනය කරන චෝදනා අයල කරන සියලු දෙනාටම එක දෙයක් කියනවා. අනවශ්‍ය විදිහට වක්කීම් වලින් බැහැරව කතා කරලා නොයෙකුත් සංවාද කරලා මාධ්‍ය හරහා විවේචනය කරලා කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඊට පස්සේ අඬන්න එපා කියලා මම පැහැදිලිවම කියනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුරුණෑගල නිකවරටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී සඳහන් කිරීමක් කළා. කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තාම ලොන්ඩරි හතක දැම්මත් සුද්ධ කරන්න බෑ කියලායි ජනාධිපතිවරයා නිකවරටියේදී අවධාරණයට පාත්‍ර කරේ. දැන් අද ලංකාදීපයේ මේ නිකවරටියේ කතාව ප්‍රධාන ශිෂ්‍ය පාඨයට ගේනවා වගේම පස්වෙනි පිටුවේ දෙවැන්ත සටහනක් විදිහට යොදා තිබෙනවා. අපි ඒ සටහනේ ශිෂ්‍ය පාඨයත් මෙහෙම බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව කළ වැරදි මේ ආණ්ඩුව ඊටත් එහා කරනවා නම් ජනතාව අනුමත කරන්නේ නැහැ. මම ජනාධිපති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 127ක් තිබුණා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ ඇතුල් පිටුව දෙවැන්ත වාර්තා කරන්නේ මේ විදිහටයි. ඒ අතරේ අද දිවයින පත්තරයත් ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ එහෙම බවට පත් කර ගන්නවා. දූෂණයට එරෙහි වන විට චෝදනා කරනවා නම් ජනතා අපේක්ෂා වෙනුවෙන් තනතුරු හැර සටන් කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. දූෂණයට වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට ඒට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේ නම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ නිකවරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් සඳහන් කරනවා. ලංකාදීපයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ මා විවේචනය කරන අයටයි මේ කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තාම ලොන්ඩරි හතක දැම්මත් සුද්ධ කරන්න බෑ. දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ දූෂණයට එරෙහි වන විට චෝදනා කරනවා නම් ජනතා අපේක්ෂා වෙනුවෙන් තනතුරු හැර සටන් කරනවා. ජනාධිපතිතුමාගේ සවිස්තර ප්‍රකාශයක් අපි බලන්න සූදානම්. එවැගේම ඩිලන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාත් එහිදී අදහස් පළ කරා. නිකවරටිය ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකින් අනතුරුව ජනාධිපතිවරයා නිකවරටිය සතිපොළ භූමියේ පැවති ජනහමුවකට එක් වූ අතර ඊට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. මේ වෙනකොට පත්තර බැලුවම අපේ ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයේම සමහර මන්ත්‍රීවරු එක එක ආඩපාලි කියන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි හේතුව? බැඳුම් කර කොමිෂමේ වංචාව හෙළි කරන්න කොමිෂමක් දැම්මා කියලා. ජනාධිපතිතුමා මේ කොමිෂම දැම්මේ බැඳුම් කර මේ මහා මගඩිය පිළිබඳව අවශ්‍ය කරන මේ වංචාවට හවුල් වෙච්ච අය එලිදරව් කරගන්න. ඒ එලිදරව් කරගෙන යනකොට අපි හිතුවට අර්ජුන මහේන්ද්‍රන් තමයි හොරා කියලා, අපි හිතුවට අර්ජුන එලෝසියස් තමයි හොරා කියලා, අර්ජුන මහේන්ද්‍රන් ලෙස එලෝසියස්ලත් එක්ක එකට කරටක් දාගත්ත හොර කොම්පැනියක් තිබිලා තිබෙනවා. ඒ හොර කොම්පැනියේ නම් එකින් එක එළි වෙනකොට ඒ හොර කොම්පැනියට සම්බන්ධ වෙලා ඉන්න ඩීල් කාර්යෝ ජනාධිපතිතුමාගේ කොමිෂම දැම්මක සම්බන්ධයෙන් විවිධ ආඩපාලි කියනවා. මෙහෙම දූෂණයට විෂණයට එරෙහිව සටන් වදිනකොට ටිකක් අමාරුයි තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන අතීතයේත් කාටවත් ආපසු හරවන්න බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්නත් බෑ, මරන්න දෙන්නෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු ඒ සියලු දෙනා ඉතාමත්ම සතුටටපත් වුණා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාරගත් විට 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 47ක් තියෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මං අගමැති කෙරුවට පස්සේ ස්වාධීන කොමිෂන් සභා මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ල 19 වෙනි සංශෝධනයෙන් ශක්තිමත් කරන්න පුළුවන් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127ක් 19 වෙනි සංශෝධනයට ඡන්දේ පාවිච්චි කරපු නිසා. ඉතාම පැහැදිලිව මම කියන්නට ඕනේ මේ පළාත් පාලන මැතිවරණ කල්දැමීමක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට චෝදනා කරනවා. නමුත් බොහොම පැහැදිලිව මම කියනවා අපිට අවශ්‍ය වහාම පළාත් පාලන මැතිවරණයකට යෑමයි අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට සංවිධානය විය යුත්තේ මැතිවරණ ජයග්‍රහණ කරන්න විතරක් නෙවෙයි යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කවුරුන් කෙසේ කොහොම කිව්වත් මම ප්‍රමුඛ වශයෙන් කැප වුණේ මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි අද මට චෝදනා කරන සියලු දෙනාට මම එක දෙයක් කියනවා කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න එපා කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ එහෙම නැතුව දේශපාලන බලය පිළිබඳව පෞද්ගලික ඕනෑපාකම් එක්ක පෞද්ගලික න්‍යාය පත්‍රවලට ආවේගශීලීව තමන් කතා කරන දේ කුමක්ද කියලා දන්නේ නැතුව මහජනතාව බාර දුන්න වගකීම නිසි ලෙස තේරුම් ගන්නෙ නැතුව දේශපාලන ලදරුවන් වෙන්න එපා කවුරුවත් ඕන කෙනෙකුට වෙන් වෙන්න බොහොම පහසුයි ඕන කෙනෙකුට කැඩෙන්න බිඳෙන්න බොහොම පහසුයි එකතු වීම ඉතාමත් අමාරුයි නමුත් මුළු මහත් මානව සමාජය සියලු ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සාමූහිකත්වයෙන් වැඩ කිරීමෙන් සහෝදරත්වයෙන් වැඩ කිරීමෙන් පොදු වයෙන් වැඩ කිරීමෙන් දේශපාලන අර්බුද හදා ගන්න පුළුවන් ගැටුම් හදා ගන්න පුළුවන් අවසානයේ කරදරයට පත් වෙන්නේ කවුද මේ රටේ අසරණ ජනතාව ඔය කෑ ගහන එක මිනිහෙකුටවත් එවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඒ නිසායි මම කියන්නේ මාධ්‍ය හරහා නොයෙකුත් විවේචන කරලා කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඊට පස්සේ අඩණ්ඩේපා කියන එක මම බොහොම පැහැදිලිව සෑම කෙනෙකුටම මේ වෙලාවේ කියනවා දූෂණයට වංචාවට විරුද්ධව තීන්දු తీරන ගන්නකොට ඒ වාට විරුද්ධව මට කවුරු හරි ඇඟිල්ල දික් කරනවා නම් මේ තනතුරු සියල්ල දාලා හිටන් මං ජනතාවත් එක්ක ඒක රාශි වෙලා මේ සටන මෙහෙවන්න මම ලෑස්ති කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව විසින් කරපු වැරදි ගණනාවක් තිබෙනවා ඒ පාලන කාල තුල ඒ නිසා තමයි 2015 මැතිවරණයෙන් පක්ෂයත් අපේක්ෂකයත් පරාජයට පත් උනේ අද එක්සත් ජාතික පක්ෂය තුලත් වැඩ කරන පිරිස් ඒ වැරදි එහෙම නැත්නම් ඒවා ඊටත් එහා කරනවා නම් මේ සියල්ල ජනතාව අනුමත කරන්නේ නැහැ ඒ නිසා අපි මේ රට ගැන හිතන්නේ නැතුව ජනතාව ගැන හිතන්නේ නැතුව වෙන දේශපාලන අර්බුද හදාගෙන මේ රටේ අවුලක් හදන්න හදනවා නම් ඒක රටට කරන ද්‍රෝහිකමක් ජනතාවට කරන ද්‍රෝහිකමක් මම මේ සියලු දේවල් වලදී ඊ타මත්ම සංසුන්ව ඉවසීමෙන් උපේක්ෂා සහගතව මම කටයුතු කරන්නේ මම පුරුදු කොළඹ ජාතික රෝහල අරගත්තම කොයිතරම් වැදගත්ද? ඒ අතරේ අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ දාන සටහන මොකක්ද දන්නවද? ජාතික රෝහලේ හෘද සත්කම් ලබන මාස පළවෙනිදා සිට නවති. ශල්‍යාගාර 4න් 2ක් වසර එකමාරක් තිස්සේ වහලා ලියන්නේ රංජන් කස්තුරි. කොළඹ ජාතික රෝහලේ හෘද සත්කම් දෙසැම්බර් මාස පළවෙනි දින සිට නතර කිරීමට එම රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. ජාතික රෝහලේ හෘද ශල්‍යාගාර 4න් 2ක් වසර එකමාරක් තිස්සේ වසා දමා තිබෙන අතර අනෙක් ශල්‍යාගාර දෙකේ පවතින අඩුපාඩු හේතුවෙන් ශල්‍ය කර්ම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද එම වෛද්‍යවරු සඳහන් කරනවා. මේ ජාතික රෝහලට ගිහිල්ලා හෘද සත්කමක් කරන්න කොයිතරම් පොලිමක් තියෙනවද? කොයිතරම් බලාපොරොත්තු සහගතව ඉන්නවද? මෙතන කාරණා දෙකක් අපි අවධාරණයට ලක් කරන්න ඕනි. එකක් ශල්‍යාගාර 4ක් තියෙනවා, දෙකක් වසර එකමාරක් තිස්සේ වහලලු. බලන්න ඉතින්නේ. දැන් අනිත් දෙකේ මොනවද කියන්නේ? පවතින අඩුපාඩු හේතුවෙන් ශල්‍ය කර්ම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා කියලා ලංකාදීපේ දාලා තියෙන. ඒ මොනොත් කොහොමද?
එයතරේ ඊළඟ සටහනත් ලංකාදීපයෙන් දකුණේ ඉඩම් කොටස් 173ක් බලෙන් අල්ලාගෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ බලවතුන් ඇතුළු පිරිස ගැන පේවර ගන්න චමල් ඉඩම් ඇමතිගෙන් ඉල්ලන්නේ සුජිත් හේවාජුලිගේ ආරිරත්න රණබාහු එක්කයි ලියන්. දකුණු බිම්තීරුවේ ඉඩම් කොටස් 173ක් ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ බලගත්තු පුද්ගලයන් සහ තවත් අය බලෙන් අල්ලාගෙන සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගාන්ත කරුණාතිලකගෙන් ඉල්ලීමක් කරනවා. චමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඉඩම් අමාත්‍යාංශයේ වෛශිෂ්‍ය පිළිබඳ අයවැයකාරක සභා අවස්ථා විවාදයේදී. දකුණේ ඉඩම් කොටස් 173ක් ගැන කියන්නේ ඒ අතරේ තමයි කියලා තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ බලවතුන් ඇතුළු පිරිස ගැන වහාම පියවරක් ගන්න කියලා ඉඩම් ඇමතිගෙන් ඉල්ලන්නේ චමල්. තවත් සටහන් කීපයකට අවධානය යොමු කරනවා. ලක්ෂ 21 මත්පෙති එක්ක ජවාරම් කරුවෙකු කොළොන්නාවෙන් අල්ලයි ඉන්දිකා රාමනායක ලියන. මත්පෙත්තක් රුපියල් 1200යි. මත්ලෝලීන් භාවිතා කරන මත්පෙති තොග වශයෙන් අලෙවි කරන ජාවාරම් කරුවෙකු මත්පෙති 1475ක තොගයක් සමග පෙරේදා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. අපි දැන් හැරෙන්න සූදානම් වෙන්නේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳව කතා කරන්නට. ඔබට මතක ඇති මහ දහවල් තරුණයෙකු තමන් සේවය කරන ස්ථානයට ගිහිල්ලා බලහත්කාරයෙන් පැහැරගෙන යනවා. සියල්ලම CCTV කැමරා පද්ධතියේ සටහන් වෙලා තිබෙනවා. සේවය කරන ස්ථානයට ගිහිල්ලා සේවය කරන් ඉඳද්දී පැහැරගෙන යෑමක් අද එකේ කතාව පත්තර වාර්තා කරලා තියෙනවා. තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය හිරුනිකාගේ රැකවලුන්ට සිරදඬුවම්. තරුණයාට 285,000ක් වන්දි මනෝප්‍රිය ගුණසේකර රංජන් කටුගම්පල සමගින් ලියන. දෙබටගොඩ ප්‍රදේශයේ වෙනද සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බියගන්වන ලද බවට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග චෝදනා ලැබ සිටියේදී වරද පිළිගත් ඇයගේ ආරක්ෂකයන් 8 දෙනාගෙන් 5 දෙනෙකුට වසර 12කට අත්ිටුවන් ලද සිරදඬුවම් සහ රුපියල් 165,000ක දඩ නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 285,000ක වන්දියක් ගෙවීමට විත්තිකරුවන් 7 දෙනාටම නියම කිරීමක් කර තිබෙනවා. එයාද අනිත් පත්තරත් වාර්තා කරනවා. දිවයින පත්තරේ සටහන් හිරුනිකාගේ ආරක්ෂකයන්ට සිරදඬුවම් AJ අබේනායක ලියන. තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා 7කට වරද පිළිගත් හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 2 බැගින් සිරදඬුවම් නියම කර ඒ වසර 12කට අත්විටීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ නියෝග කරනවා. සවිස්තර වාර්තාව මෙන්න බලන්න. දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිලි අලෙවිසලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුනිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පැහැරගත්තේ 2015 වසරේදී. අදාළ පැහැර ගැනීම වෙළඳසැලේ ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා. මේ සිතරේ ඉතින් හිටියා. මේ සුර ඉඳගෙන කතා කරලා කිව්වා මේකයි මේ මං කොහෙ හිටියත් මේ මට උස්සන්න පුළුවන් මේ බලයක් තියෙනවා මං ලෝයර් කෙනෙක් මං දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. මේ සමයක මෙතනින් නවත්තලා දානවා මං එනකොට ඉතින් උස්සන්න පුළුවන් ඔය උගල පොලිසියට යන්න තිබුණා. ඇයි මාව මේට එක්කන් ආය කියලා. පොලිසියට ගිහලට නෑ පොලිසියට ඕන දෙයක් උඹ කිහන් කිව්වා මට ඕන දේ මං කරන්න කිව්වා. මෙම පැහැර ගැනීම සිදුවන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 ඉරක් 18.59 අංකයේ දරන ඩිෆෙන්ඩර් රතේන්. අදාළ සාක්ෂි මත සිද්ධිය සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් 8 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා අධිචෝදනා 24ක් ගොනු කළා. පැහැරගෙන යාම හා පැහැරගෙන යාමට අනුබල දීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම, යම් තැනැත්තෙකු අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන යාම සහ පැහැරගෙන යාමට අනුබල දීම, නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වී පැහැරගෙන යාම, පොදු චේතනාවක් සහිතව සුළු තුවාල සිදු කිරීම යන දඬන නීති සංග්‍රහය යටතේ බරපතල වැඩ සහිත සිරදඬුවම් 10ක් වැරදි සිදු කර ඇති බව එම අධිචෝදනාවල සඳහන්. ඉන් චෝදනා 8ක් පමණක් පෞද්ගලික ආරක්ෂකයින්ට එරෙහිව ඇති අතර අධිචෝදනා 24ටම විත්තිකරු කර ඇත්තේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රයි. කෙසේ වෙතත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අදාළ චෝදනාවලට වරද පිළිනොගත් අතර ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් සියලු දෙනාම වරද පිළිගනු ලැබුවා. අද ඔවුන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජානක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනාවලට වසර 16කුත් මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ හැකි බවයි උපුටා ගැනීම. මේ ඉදිරිපත් කර ඇති අධිචෝදනා සරල නැහැ. තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගිය මිනිසෙක්ව එන්න බැහැ කියද්දි කොළරේන් ඇදගෙන ඇවිල්ලා ඩිෆෙන්ඩරේට දාගෙන මන්ත්‍රීවරයෙකුගේ ඔෆිස් එකකට ගේනවා.
ඒ විදිහට අඩන්තේට්ටම් කරලා ඉවර වෙලා කොළයකින් ඇදගෙන ගේන හැටි ඔක්කොම CCTV කැමරාවල තියෙනවා. ඒව අපේ අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ස්වාමිනී කවුද මේ? සාමාන්‍ය මිනිසුන්ව මේ විදිහට බෙල්ලෙන් ඇදන් යන කවුද මේ? පොලිසියද? මේ උසාවියද? අර ඉස්සර සුදු ඩිෆෙන්ඩර් වලින් ගියා වගේ දැන් කළු ඩිෆෙන්ඩර්. එතකොට ස්වාමිනී මිනිසුන්ට මේ විදිහට නිදහසේ ඉන්න තියෙන අයිතියට අභියෝග කරන්න මේ විත්තිකාරයින් එක්කෙනෙකුටවත් බෑ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජානක බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් උපුටා ගැනීම අවසන්. පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසුවේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් කළ පැහැර ගැනීමත් පහර දීමත් නිසා සිය සේවාදායකයා මානසික විෂාදයෙන් පෙළෙන බව, සිය සේවාදායකයාගේ ස්ථිර රැකියාව මෙම සිද්ධිය නිසා අහිමිව ගොස් ඇති බවත්, සාධාරණ වන්දියක් විත්තිකරුවන්ට ගෙවීමට නියම කරන ලෙසත් නීතිඥවරයා මෙහිදී සඳහන් කළා. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා චුදිතයින් 6 දිනකට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. කෙසේ වෙතත් එම සිරදඬුවම් වසර 12කට අත්විට වීමට එහිදී නියෝග කෙරුණා. ඔවුන්ට රුපියල් 32,000ක දඩ නියම කරමින් විනිසුරුවරයා නියෝග කළේ අදාළ දඩ නොගෙවන්නේ නම් මාස 9ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන බවයි. ඊට අමතරව පැහැරගත් තරුණයාට රුපියල් 125,000ක වන්දියක් ගෙවන ලෙසට සියලු චුදිතයන්ට විනිසුරුවරයා නියෝග කළා. මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කළේ සියලු අධිචෝදනා එල්ල වී ඇති හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වරද පිළි නොගත් නිසා ඇයට එරෙහි නඩු විභාගයක් ආරම්භ කරන ලෙසටයි. සිද්ධියේ සවිස්තර වාර්තාවක් හේ ඔබ දැක්කේ. අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ දාන වාර්තාවක් වසර 6300ක් පැරණි ලේ පැල්ලම. වාර්තා කරන්නේ සුසන්ත අමරබන්ද. බලංගොඩ වැලිගේ පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉලික්කුඹුර සහ පනාන ගම් ප්‍රදේශයේ ගල් ගුහාව කරන ලද කැණීමකදී අති පුරාණ ලේ පැල්ලමක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් ලුණු ගල්ගේ නමින් හඳුන්වන මෙම ගල් ගුහාවේ 2015 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදාස මහතා ඇතුළු පිරිස විසින් කරනු ලැබූ කැණීමකදී මෙම ලේ පැල්ලම සොයාගෙන තිබෙනවා. එය වසර 6300ක් පැරණි බවද කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා කියලයි කියන්නේ. වසර 6300ක් පැරණි ලේ පැල්ලමක් ගැනයි ඒ සටහන. විරාමයක් අරන් ඉන්න. මේ දවස්වල අහන්න තියෙන්නේ කවදාද ආයේ එන්නේ හමුවන්න කියලා. කාගෙන්ද වෙන කාගෙන්ද ඡන්දයෙන් මිසක්. පළාත් පාලන මැතිවරණේ අවුරුදු දෙකමාරක් තිස්සේ කල්ලමින් පවතින මැතිවරණේ කවදා දායෙන්නේ? මැතිවරණය ගැන කතා ගොඩයි. කතා පෙළක් එක දිගට පෙළගස්සන්නට පත්තර ඇසුරෙන් අප දැන් සූදානමින් මේ ලංකාදීපයේ. ඡන්දේ කඩිනමින් තියන්න සෑම උත්සාහයක්ම දරනවා ඇමති මහින්ද අමරවීරගේ ප්‍රකාශය විනීතායම් ගමගේ ලියන්. පළාත් පාලන ඡන්දයේ හැකියක්මනින් පැවැත්වීමට තම පක්ෂයේ හැකි උපරිම උත්සාහය යොදන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා. ඔහු එහෙම කියන අතරේදී අද ලංකාදීපයේ දානවා දැන් යම් ආකාරයකට කාරණාව දිග්ගැස්සෙනවා නම් පළාත් පාලන මැතිවරණ ඈතට යනවා නම් තියන්න පුළුවන් එව්වට එකක් තියෙනවා. අන්න එව්ව ගැන කතාවක් මෙන්න ඇවිල්ලා තියෙනවා. සීමා නිර්ණ ගැටලු නැති පළාත් පාලන ආයතනවල ඡන්දය විමසිය හැකි නීති අංශවලින් කොමිසමට උපදෙස් රංජන් කස්තුරි ලියන්. සීමා නිර්ණ ගැටලු පවතින පළාත් පාලන ආයතන හැර අනිකුත් ආයතනවල ඡන්ද විමසීමේ හැකියාව මැතිවරණ කොමිසමට තිබෙන බව නීති අංශවලින් එම කොමිසමට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව කලින් තීන්දු කරගත් පරිදි ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ලැබුණු සඳහා තේරීම් භාර නිලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි පැවසෙනවා. පොඩ්ඩක් කියවමු ඒ කතාව. පළාත් පාලන ආයතන 342ක් තිබෙන අතර ඉන්න ආයතන 70ක ගැටලු පවතින බවට ඡන්දදායකයන් පිරිසක් අභියාචනා අධිකරණයේ හමුවේ නඩු පවරා ඇති අතර එම ආයතන 70 හැර අනිකුත් ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට නීතිමය බාධාවක් නැති බවද නීති අංශ මැතිවරණ කොමිසමට පෙන්වා දී තිබෙනවා. පළාත් පාලන ආයතන 138ක හෝ 271කට හෝ අදාළව කලින් තීන්දු කරගත් ආකාරයට ජනවාරි මාසයේදී ඡන්ද විමසීම පැවැත්වුණු ඇතැයිද ආරංචි මාර්ගය සඳහන් කරනවා. ඊයේ තිබුණ පත්තරයක විස්තරයක් මැතිවරණ කොමිසම් පැත්තෙන් විශේෂ තීන්දුවක් කියලා. ඒ තීන්දුව නිල වශයෙන් තාම නැහැ. හැබැයි මේද තීන්දුව.
ප්‍රශ්නාර්ථී තිරකරමු සීමා නිර්ණ ගැටලු නැති පළාත් පාලන ආයතනවල ඡන්දය විමසිය හැකි කියලා දාලා තියෙනවා. ඊළඟට විශ්වාසවංගයේ දෙවැනි වරට ජයප ගෙනීමට යන්න ඕනි. ඊට කලින් මම දැක්කා සටහනක් තියෙනවා ලංකාදීපේ පළාත් පාලන ඡන්දය කලින් සිතූ ලෙසම තැබීමට පක්ෂ නායකයෝ ඒකමතිකව තීන්දුව කරති කියලා. ඊයේ පස්වරුවේ රැස්වුණු පක්ෂ නායකයන් ඒකමතිකව තීන්දුවකට එළඹති වෙනවලු පළාත් පාලන ඡන්ද විමසීම කලින් සැලසුම් කරගත් පරිදි ඒ ආකාරයටම පවත්වන්න. මැතිවරණය කියන්නේ නේද? ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් දැන් මෙතන පැහැදිලිව කියලා තියෙනවා. සීමා නිර්ණ ගැටලු නැති පළාත් පාලන ආයතනවල ඡන්දය විමසිය හැකි නීති අංශවලින් කොමිසමට උපදෙස්ය කියලා. මේ අතරේ විශ්වාස භංගය එකක් ඒකාබද්ධය ගෙනෙද්දී ජයප අනික පළාත් ඡන්දයට එරෙහි නඩු අස්කර ගන්නා තුරු බලපෑම් කරනවා. අනුර කුමාර දිසානායකයි කියන්නේ, ආරිරත්න රණබාහු ලියන්. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලාස්කර ගන්නා තුරු ඒ සඳහා කළ හැකි සියලු බලපෑම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනවා. මේ තියෙන්නේ විශ්වාස භංගේ. ෆයිසර් ටෙරෙහි ජයප විශ්වාස භංගේ කතානායකට බාර දෙයි. සුජිත් හේවාජුලිගේ ආරිරත්න රණබාහු එක්ක ලියත්. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණද කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාස භංග යෝජනාවක් ඊයේ දහවල් බාර දුන්නා. පස්තනෙක් අත්සන් කළා ජේවිපියකේ අනුර කුමාර දිසානායක විජිත හේරත් සුනිල් හඳුන්නැති නලින්ද ජයතිස්ස සහ නිහාල් ගලප්පති තමයි ඒ මන්ත්‍රීවරුන් පස් දෙනා. ඒ අතරේ විශ්වාස භංගය ගැන හිටපු ජනාධිපතිතුමා කරන ප්‍රකාශය තියෙනවා. එතනට යන්න පෙර ආතුව අපි තවත් සටහනක් බලනවා. මෙන්න වාර්තාව. පුංචි ඡන්දය පමාවීම වැළැක්වීමට නීතිපතිගෙන් 30 වෙනිදා මෝසමක්. වාර්තා කරන්නේ අජිත් අලහකෝන් අකිත පෙරේරා සමගින්. පළාත් පාලන ඡන්දයට ඇතුළු ගැසට් පත්‍රය 4 වෙනිදා දක්වා වාරණය කරමින් අභියාචනා අධිකරණයේ හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ විභාගයේ මෙම 30 වෙනිදා කැඳවීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී එකඟ වී තිබෙනවා. අර මං කතා කරපු පක්ෂනායක රැස්වීම ගැනයි ඒ කතාව දිවයිනේ ප්‍රධාන පිටුවේ. මේ අතරේ විශ්වාස භංගය ගැන හිටපු ජනපති මෙහෙම කියනවා. විශ්වාස භංගය ගැන මහින්ද ඇහැගහගෙන නෝමන් පලියවඩනයි ලියන්. ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු විරුද්ධ පක්ෂ ක්‍රියා කරන ආකාරය පිළිබඳව අවධානයෙන් යුතුව බලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයින පත්‍රයට සඳහන් කිරීමක් කරනවා. පළාත් පාලන මැතිවරණයේ කල්දැමීම අසාධාරණ බව එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙන දේශපාලන පක්ෂවලට පෙනී යන්නේ නම් මෙම විශ්වාස භංගයට තමන් සමග එක් වේවි යයි විශ්වාස කරනවා යයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා කියලා දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ ලියනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඒකාබද්ධයයි අතර සාකච්ඡා යනවානේ. සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතරේ ඇමති විජිත් විජයමුණි පෞගේ දවසක මාතලේ කරපු කතාව විවිධ කතාබහට ලක්වුණ කාටුනුත් ඇඳුණ. මේ ගැන නෙවෙයි කියන්න හදන්නේ, ඔහු කරන තවත් ප්‍රකාශයක්. මෛත්‍රී සමග එකට බැඳෙන්නේ මහින්දගෙන් ඉල්ලනවා. ඇමති විජිත් විජයමුණි කියන්නේ සුජීව තත්සර ලියන්. තනතුරු තානාන්තර ගැන සිතීම පසෙක තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පාක්ෂිකයාගේ ජයග්‍රහණය ගැන අවධානය යොමු කර ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගන්නා ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග සහ ජලකළමනාකරණ ඇමති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා දිවයිනට ඊයේ සඳහන් කිරීමක් කරනවා. එයා අතරේ එතනම එහා පැත්තේ දාලා තියෙනවා වාසු සහෝදරයාගේ ප්‍රකාශයක් බලන්. මේ තියෙන්නේ ඊට අදාළ ප්‍රකාශය. පවුල් කන ගමන් හවුල් වුණොත් වාසු එළියට බහි. අනුරාධ හිරිපිටියගේ ලියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටියදීම ඔවුන් සමග පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරං කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළහොත් තම පක්ෂයේ එම හවුලෙන් ඉවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාස්තව නානායක්කාර මහතා දිවයින පත්‍රයට ඊයේ සඳහන් කළා තියෙනවා. එයා අතරේ ඊයේ භික්ෂුන් වහන්සේලා කීප නමක් පැවතු මාධ්‍ය හමුවේ තොරතුරු මේ තියෙන්නේ බල. ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් මහා සංගරුවන වේදි බහින්න ලෑස්ති. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ප්‍රකාශය. ඕමාරේ කස්සප හාමුදුරුව කියනවා දිගින් දිගටම පළිගැනීම් කිරීම දේශපාලන වල කපා ගැනීමක් කියලා. ඊයේ පැවතු මාධ්‍ය හමුවේ තොරතුරු අපි දැන් බලනවා.
රාජසේනාරත්න මාත්‍යවරයා තාජුදීන් ඝාතනය කළේ ගෝඨාභය කියලා හරියට ඇහෙන් දැක්ක වගේ කිව්වේ. ඇවන්ගාඩ් සිදුවීම සහමුලින්ම ගෝඨාභයගේ දැවැන්ත ව්‍යාපාරයක් හැටියට සඳහන් කරමින් ඔහු එතෙන්දි කොටු කරගන්න බැරුවා. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නොයෙක් විදියට අවලාද නැගුවා. දැන් පහුගිය කාලේ දේශපාලනට එනවා වගේ පොඩ්ඩක් පෙන්නවා. ඉතින් මේ සියල්ල තුළ පාලකයන්ට ලොකු අනියත බියක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී ඔවුන්ට අභියෝගය වෙන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය මහත්තයා එළිය කියලා වැඩසටහනක් පටන් ගත්තා. එළිය දැක්ක ගමන් ආණ්ඩුව බලිය නටන්න පටන් ගත්තා. ඒක නිසා බය හිතුණා. විවස්ථාව සම්බන්ධව රට පුරා ගිහිල්ලා දැනුවත් කළා. මිනිස්සුත් එක්ක එකතු වෙලා ගෝඨාභය ඉදිරියේදී දේශපාලනයට එයිද එහෙම කියලා පොඩි සැක සංකා මතුවෙනවා. ඒ නිසා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට අවශ්‍යතාවයක් ඇත්තේ. මේදී ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව අදහස් පළ වුණා. අගමැතිතුමා බය නැති අගමැති හැටියටනේ ගියයි කියලා කියන්නේ බැඳුම් කර කොමිසමට. හැබැයි කැබිනට් ඇමතිවරු ඔක්කොම ටයිකෝට් ඇඳගෙන ගියා. එච්චර බය නැති අගමැතිතුමා එක්ක එච්චර පිරිසක් ගියේ අනියමින් කොමිසමට බලපෑමක් කරන්නද කියලා අපට හිතෙනවා. අර්ජුන මහේන්ද්‍රන් අධිපතිත්වය දරනකොට ඔහුගේ බෑනා යටතේ සිදුවෙච්ච බැඳුම් කර මංකොල්ලයට අගමැතිවරයා වග කිව යුතු නැද්ද? වග කිව යුතුමයි. ඒ නිසා ඔහු බැඳුම් කර කොමිසමට යා යුතුව තිබුණේ සාක්ෂිකරුවෙක් හැටියට නෙවෙයි, හරියට නීතිය ක්‍රියාත්මක වුණා නම් චූදිතයෙක් හැටියටයි. පුරෝහිතය ඇවිල්ලා අහනවා, මහමැතිතුමා ඔබ කාටවත් බය නැහැ කියලා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔහු මං කාටවත් බය නැහැ. හැබැයි දප්පුල සෙනවියාට නම් බයයි කියලා ආරංචි. ඌට නම් පොඩ්ඩක් බයයි කියලා එහෙම මේ Facebook වල යනවා එහෙම එක. ඒ බයවෙච්චි තරම තමයි නීති ප්‍රශ්න නගන සමහර නිලධාරීන් අයින් කළා එදාට වෙන කට්ටියගෙන. එහෙම නීතියක් ලෝකෙනේ. තවත් තොරතුරු තිබෙනවා ඇතුල් පිටි වාර්තාවල. අපි බලමු ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාත් සසඳමින් විරාමයකින් අනතුරුව. ඇතුල්පිටු වාර්තා කීපයකට යන්නයි මේ සෝදානම් වෙන්නේ. අපි ඇතුල්පිටු පෙරලන් කලින් යමු මාතරට. දේශීය ආදායම් බදු පනත පිළිබඳව මාතරදී දැනුවත් කිරීමක් සිදු වෙනවා. මුදල් අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් සහභාගීත්වයෙන් එහිදී මුදල් අමාත්‍යරයා කළ ප්‍රකාශයේ බලා ඇතුල්පිටුවලට යමු. නව දේශීය ආදායම් බදු පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ සම්මන්ත්‍රණයක් මාතරදී අද පෙරවරුවේ පැවැත්වුණේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ සම්පූර්ණ බර දරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. 80%-20% කියලා කිව්වට ඇත්තටම අනුපාතය 82:18 විතර. ඒ අනුපාතය මං හිතන්නේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ අපේ රටේ. මේ ආදායම් බදු මෙතෙක් කල් ඇමතිවරයාගේ කැමැත්ත, අකමැත්ත, ආශාව, තරහ අනුව වෙනස් කරන්න පුළුවන්. ආදායම් බදු හැමදාම එක්තරා විදියක දේශපාලන ආයුධයක් බවට පත් කරගන්න. මේ අලුත් පනතෙන් ඇමතිවරයා පනතෙන් ඉවත් කරා. ඊට පස්සෙම මින් ඉදිරියට එක්තරා සූත්‍රයක් අනුව තමයි මේ මේවා හැම එකක්ම තීන්දුව කරන්නේ. මේ අනුව තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන සංකල්පය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. නිදහස ලබා ගන්නකොට අපි ආසියාවේ දෙවනි උනේ ජපානයට විතරයි. නමුත් අද බංග්ලාදේශයත් අපිට වඩා ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි අපි තාමත් යල් පැනපු සමාජවාදී දර්ශනවල හිර වෙලා ඉන්නවා. අපි ලිංගෙන් බං වගේ අද කටයුතු කරන්න හිතන්නේ අපේ නීති රීති අද ලෝකයට ගැලපෙන්නේ නැහැ. ඇතුල් පිටු වාර්තා අතරට දැන් යන්න සූදානම් මුදල් අමාත්‍යරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව. උතුරේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයක් මෙන්න දිවයින පත්තරේ සටහන යොදනවා. රට ජාතිය සමගි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොවේ, නිර්මල බුදුදහමෙන් පමණයි. රෙජිනෝල් කුරේකයන් වර්තමාන රට තුළ පවතින ජාතික අසමගිය හා සහජීවනයෙන් යුතු රටක්කා ජාතියක් ලෙස සමගි කළ හැක්කේ බුදුදහම තුළ ඇති හික්මීම, ඉවසීම, දයාවා, කරුණාව පෙරදැරි කරගත් දර්ශනය තුළින් බැව් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී සඳහන් කළා. එහිදී කර ප්‍රකාශයක් තවදුරටත් වාර්තා කරනවා මෙහෙම. අද අපේ රට ඉස්සරහට ගෙන යන්න දර්ශනයක් තියෙනවද? බොහෝ දේශපාලඥයන්ට අද මතවාදයක් නෑ. තේන්නේ පුද්ගල පංචස්කන්ධ ප්‍රතිරූප වන්දනා පමණයි. කඳ, බඩ, උස, මහත, හිනාව, ලස්සන, කතිකත්වය තමයි
මගේ කුඩා කාලයේදී තරුණ කාලයේදී අපට දේශපාලන මතවාදී අරගලයක් තිබුණා. ධනවාදයේද කොමියුනිස්ට්වාදයේද මාවෝවාදයේද මේ වගේ වාද පිළිබඳ අපි විශාල විවාදයක යෙදුණා කියලා උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ සඳහන් කිරීමක් කරනවා. ඒ ඔහුගේ ප්‍රකාශය අපි පුටා ගත්තේ. ඊළඟට අද ලංකාදීපයේ අග්‍රාමාත්‍යයාගේ ඉන්දිය සංචාරය වාර්තා කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරදී කියයි. ඉන්දු ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම ගැන ඉන්දිය රාජ්‍ය නායකයන් එක්ක සාකච්ඡා කළා යැයි වාර්තාවේ සඳහන්. මේ අතරේ එහිදී මුණගැසීම් අද එතනම පහළ දෙපැත්තක දාලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ආර්ථික සංවර්ධන වැඩි ඉදිරියටම ගෙන යනවා ඉන්දිය ජනපති කියන්නේ. එතකොට අගමැති රනිල් සෝනියා ගාන්ධි හමුවීම අනිච්චාරූපයෙන් ඔබට බලන්න පුළුවන්. මේම ඉන්දියානු සංචාරයේ තොරතුරු. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවිඳ මහතා අතර හමුව ඊ පසුරුවේ පැවැත්ුණේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවනෙහිදී. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී ඉන්දියා විදේශ ඇමතිනි ශ්‍රීමති සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක නිරත වුණා. ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව මෙරට වරායන් සංවර්ධනය හා නවීකරණය කිරීමට පවතින අවකාශයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර ඉන්දිය කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මියද නවදිලි නුවරදී හමු වූ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශ්වික කරුණු සහ කලාපීය දේශපාලන හා සමාජීය ප්‍රවණතාවන් පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. මෙම අවස්ථාවට හිටපු ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොංග්‍රස් පක්ෂ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි යන මහතුරුන් ඇතුළු පිරිසක් දැක්ව සිටියා. ලංකාව හා ඉන්දියාව අතර තියෙන සම්බන්ධතාව ශක්තිමත් කිරීම ගැන අපි සාකච්ඡා කළා. අගමැතිතුමා සමග කරපු සාකච්ඡාවේදී ගිය අප්‍රේල් මාසේ අපි එකඟ වෙලා තිබුණ ඒ ගිවිසුම අනුවේ ව්‍යාකෘතිවල ප්‍රගතිය ගැන සාකච්ඡා කළා. සමහර ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තිබුණා, පැහැදිලි කිරීම තිබුණා. ඒ සියල්ලම අපි සාකච්ඡා කරා. ඒ වගේම ඉන්දියාව හා ලංකාව අතර තියෙන අලුත් ආර්ථික හා තාක්ෂණ ගිවිසුම ගැනත් වැඩිදුර සාකච්ඡා කළා. අපේ ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුව හැටියට මේ ව්‍යාකෘති අපේ විශේෂයෙන්ම ආර්ථික හා තාක්ෂණික ගිවිසුම සැලකන්ට කියලා අපි තීරණය කරා. දැන් තියෙන්නේ ඒ වැඩ කටයුතු අවසන් කළා ඉදිරියට යන්න. මාජන එක්සත් පෙරමුණේ ඊයේ මාධ්‍ය හමුවක තොරතුරු ඉදිරිපත් කරනවා. මාධ්‍ය හමුවකදී එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශයක් අද ලංකාදීපයේ මෙලෙස වාර්තා කරනවා. කුඹුරු පනත, නිදහස් අධ්‍යාපන පනත ඇතුළු 55ක් වෙනස් කිරීමේ භයානක යෝජනා පැරදිවිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කරන්නේ මුදිතා දයානන්ද අද වාර්තාවක් බවට පත් කරනවා. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයෙන් කියනවා ඡන්දය පිළිබඳව තවත් කතාවක්. බය නැත්නම් ඡන්දය තියන්න ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක්. බය නැත්නම් ඡන්දය පවත්වන්න ඇයි ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ සඳහන් කිරීමක් කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ කැඳුම්කරු ගම්පා මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ අත්සනින් යුතුව නිවේදනයක මෙලෙස සඳහන්ව තිබෙනවා. මේ අතරේ ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඒ මාධ්‍ය හමුවේදී සඳහන් කළ කාරණා දැන් ඒ හොරකමේ ගාන හදාගන්න පුළුවන් විද්වතෙක් තාම බිහි වෙලා නැහැ. මොකද හේතුව 2045 වෙනකම් මේ දුක විඳින්න වෙනවා. මේ පාප කර්මකරේ කවුද? හොරු අල්ලන්න ආපු ආණ්ඩුව. හොරු සමග හෙළුවෙන්නේ නෙවෙයි, හොරු සමග පොලිමේ දැන්. පැණිවරකවලට හෙන ගහන කාලේ ඇවිල්ලා තියෙනවා. යහපාලනේ හදාගන්නකොට ගැලපුණත් කමන්නේ නැහැ, නොගැලපුණත් කමන්නේ නැහැ. සාධාරණ සමාජයේ ඔක්කොම ටික එක්ක හුණා. දැන් එළියට එන ඔක්කොම ටික. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් කියනවා බැඳුම් කරය කොමිසම දාපු එකෙන් එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා. දෙය හැමදෙරේ බැඳුම් කරේ කොමිසම දැම්ම එක්සත් ජාතික පක්ෂය වර්ෂයේදී පරණ පාර්ලිමේන්තුව තියෙන කාලේ අලුත් කෝප් කමිටුවේ තමයි මේ අදාළ දුරකථන ඇමතුම් සියල්ල අරගෙන තියෙන්නේ. ඒකෙන් මෙතුමා වංචාවක් කරන බව මේ රටේ සෑම කෙනෙකුටම පැහැදිලියි. ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි UNP එකයි.
ඉතින් මේගොල්ලෝ ඔක්කොම කියලා මුලින් බලන්න ඕන කන්නාඩියක් ඉස්සර කියලා කවුද මේක කාටද ඇඟිල්ල දික් කරන්නේ? මේ ආණ්ඩුව වගේ කියන්නේ. පළාත් පාලන මෙතිවරණයේ දිනා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට ඔබතුමන්ලා මේගොල්ලෝ මේක පිළකට ඇවිත් මේ සටන් කරන්න ලෑස්තිද? මේක අධිපති ආණ්ඩුව දැන් හැබැයි දෙදරනවා. දැන් ඒ හින්දා තමයි ජනතා විමුක්ති පෙරමුණත් රතු කොඩි එහෙම මෙන් ඔස්සන්නේ. ඉතින් අපි කියන ඔස්සලා ලෑස්ති වෙමු. ඡන්දයක් තියලා පෙන්නන්න. එතකොට අපි දැනගන්නම් කරන්න යුද්ධේ. ඉතකු සහ වත්මන් ජනපතිවරයන්ගේ එකතු වූ වෙන තුරු අවදාවත් ඡන්දයක් ඉන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා. සමහරට හෙට අනිද්දා ප්‍රෙස් එකේද කියවෙන්න බැරි නෑ. මම කෙසල් ගෙඩි ටිකක් අවශ්‍ය වෙලා ඒකට ගන්න ගම් වතුරට බෙදන්න කියලාත් සමහර වෙලාවට එන්න පුළුවන් වේ. බොමැත්ත සජ්ජාජිපක් ඉස්තුතිවන්ත වෙන්න ඕන අපිව ආදර්ශයට ගන්නවට. ඊළඟට රටෙන් එහා තොරතුරු වෙතට අපි යමු. විදේශ වාර්තා සඳහා අවධානය යොමු කරන්නේ ලංකාදීපෙන් ලෝ අටාව පුටාගල්. සිම්බාබ්වේ නව ජනපති මුණගැන්වා දිවුරුම් දෙයි. මුගාබේට සමාවක්, විශේෂ ආරක්ෂාවක්. ඒ අතරේ සෞදි ප්‍රතිපත්ති සාමයට බාධාවක්. සිරියානු ජනපති ආසාද් කියනවා විපක්ෂ කණ්ඩායම් නිරායුද්ධ කළ යුතුයි කියලා. එකම වැසි ඉල්ලා යාඥා කරන්න මොරොක්කෝ රජු අනකර තිබෙනවා. වැසි ඉල්ලමින් යාඥා කරන්න මොරොක්කෝවේ රජු අනකිරීමක්. එයාතරේ මෙතන පත්තරේ නැති විදේශ වාර්තාවක් ඊ රාත්‍රියේ සිදුවීමක්. ඊජිප්තුවේ උතුරු දිග සිනායි ප්‍රාන්තයේ දේවස්ථානයකට ඊයේ එල්ල වූ බෝම්බ සහ වෙඩි ප්‍රහාරකින් පුද්ගලයන් 235 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බීර් අල් අබේට් නගරයේ පිහිටි අල් රවුඩා දේවස්ථානයටයි මෙලෙස ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. බැතිමතුන් සිකුරාදා යාඥා මෙහෙට සහභාගි වෙමින් සිටින අතරතුර ප්‍රහාරය එල්ල වී තිබෙනවා. වැලි කතරේ සිට ජීප් රථයෙන් පැමිණි සන්නද්ධ කණ්ඩායම් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පලා යන බැතිමතුන්ට වෙඩි තබා තිබෙනවා. ඔවුන් අවට ගාල් කර තිබූ වාහනවලට ගිනි තබා ඇත්තේ දේවස්ථානය වෙත ප්‍රවේශය අවහිර කරමින් සිද්ධියෙන් තවත් සියකර අධික පිරිසක් තුවාල් ලබා තිබෙනවා. ත්‍රස්තවාදයේ නේද ලෝපුරා පැතිර යන ආකාරය. ක්‍රීඩා වාර්තාවකටයි යන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රාතිහාර්යක් සඳහායි සූදානමින් සිටියේ දවසේදී. හැබැයි පළමු ඉනිමේදී අපිට සැලකිය යුතු සෑහීමකට පත්විය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යන්නට ඉඩ ප්‍රස්ථාව නොලැබෙන ආකාරය දක්නට ලැබුණා. එක වරක ශක්තිමත් අඩිතාලමක් ලබා සිටියේදී අවසානයේදී අවසන් කඩලු 6 ලකුණු 45කටද කොහෙද දැවී ගියා. ශ්‍රී ලංකා ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය. කරුණාරත්නගෙන් වසරකදී ලකුණු 1000ක් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 205ක් පමණයි. පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායමේ ලකුණු 11කදී එක් කඩුල්ලක් දැවී ගියා. ලකුණු 4 මේ අවුරුද්දේ හිටපු ලෝකේෂ් රාහුල් ලකුණු 7කට දවා ගන්නට ලහිරු ගමගේ සමත්ව තිබුණා. තිබුත් කරුණාරත්න මේ වසරේදී ලකුණු 1000 සම්පූර්ණ කරපු සමාජයට එක්වන්න හැකි වුණා ටෙස්ට් තරගවලදී. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දිය පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා කළ හැකි නම් බලාපොරොත්තු තබා ගත හැකි. ඊළඟට බට් සහ අක්මාල්ගෙන් විශ්වයේ ලෝක වාර්තාවක්. 2020 කතන්දරයක් ඒ පාකිස්තාන් ජාතික කණ්ඩායම නියෝජනය කරන සල්මන් බට් සහ කම්රන් අක්මාල් 2020 ජාත්‍යන්තර හෝ පළමු පෙළ ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ලට පිහිට වූ ඉහළම සබන්තාව සටහන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. පාකිස්තානු දේශීය පළමු පෙළ 2020 තරගාවලියේදී ලාහෝර් වයිට් කණ්ඩායම නියෝජනය කරමින් බට් සහ අක්මාල් මේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ. ලකුණු 209ක් ගාලා 2020 පළමු කඩුල්ල සඳහා සබන්තාවේ එකත් අර තරගය සඳහන් කරන්නේ තමන්ගේ ප්‍රාන්ත කණ්ඩායමට ලබා ගත්ත වාර්තාවක් මේ. කෙටි විරාමයක් අරන් ඇවිත් කාටුන් පෙළ බල. මෙන්න අද පත්තරවල කාටුන් පෙළ. පෙළ ගැස්ම ආරම්භ කරන්නේ ලංකාදීපයෙන් තලන්ගේ තුබා කාටුන් එකෙන්. හොන බලන්න සිරා කියනවා පොලිස් නිල සුනකයන්ගේ හිඟයක් තියෙනවලු. ඒතුමා කියනවා ඒකනේ අපි උන් පිටරටින් ගෙන්නන්න යන්නේ. ඇයි මේ බඩු හොඳ නැද්ද සර්? මේ බඩු හොඳ නැති නිසා නිබං අපි සිංගප්පූරුවෙන් ගෙන්නන්නේ. ඒතුමා එහෙම කතාවක් කියන්නේ සිරාට. මොකද්ද කතාව? මේ අතර අපි යනවා ලංකාදීපයට. රාජදාස කාගෙත් එක්කද මේ කඩ යන්නේ බලන්න. තලංගම ජයසිංහගේ පලාමල්.
කඩයන ගමන් නොවන කියනවා. මැති ඇමති දුරකථන පරීක්ෂා කරපු නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වනවලු. ඒකහල රාජදාස කියනවා එයාලගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන අයටත් කෙලවෙයි එහෙනම්. රාජදාස කඩේ යන ගමන් කියන කතන්දරේ. මේ වෙන කතාවක් ලංකාදීපයේ දාසගේ කාටුන් එක බලන්න. කවුදෝ ඉඳගෙන ඉන්නවා පුටුවක ජනපති පුටුව වගේ පේන්න තියෙන්නේ. අතරේ පුටුව යට ඉඳන් කෙනෙක් බංකුවකින් පොහොට්ටුවක් පුටුවෙන් ඇතුල් කරන්න උත්සාහ දරන ආකාරයද පෙන්නුම් කරන්න. පාලනං ඉන්නේ හිටපු ජනාධිපතිතුමා වගේ පේන්න තියෙන්නේ. මේ ළඟට දිවයින පත්තරේ තරස්සන්ගේ බෙම්පියා කාටුන් එක. අනුරු කුමාර දිසානායක කියනවා ඡන්දය දිනා ගැනීම සඳහා ඕනෑම බලවේගයක් සමග කටයුතු කිරීමට ජයපෙස් සූදානම් කියලා. එකපාරටම පිටිපස්සෙන් සද්දක් ඇහෙනවා. මල්ලියේ මම මෙහෙ. හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා අතවරණ ආකාරයක් පෙන්නුම් කරන්නේ. මේ ලංකාදීපයේ දාසහප් වලාන ගේ ස්වාරිස් කාටුන් එක. ඡන්දය මෙන්න මේ දෝෂය දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ. මොකද්ද දෝෂය? අද නොවේ හෙටයි ඡන්දය. බාලගිරි දෝෂය පුංචි ඡන්දයට අවුරුදු දෙකමාරක් තිස්සේ. මේ නිසා දැන් තනි වී ඉන්නේ කවුද පොරපිටියේ? මේ තිලකගේ තුන්මංසල කවිය ලංකාදීපෙන්. ආපසු ගැසට්ටුව සකසා පොරපිටියේ මැච් එක තියන්නට කටයුතු කර සිටියේ. තහනම් නියෝගය ආවේ හිටි හැටියේ. ආයෙත් මැකෝ තනි වී ඇත පොරපිටියේ. එහෙම තනි වුණු මැකෝ ගිහිලා සක්‍ර දෙවිඳුන් ළඟට කරන ඉල්ලීම මෙන්න දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකෙන්. සක්‍ර දෙවිඳුන් ළඟට ගිහින් මැකෝ අනේ දෙවියනේ පුංචි ඡන්දේ ආයෙත් කල් යවන් හදනවා. මේට පිහිටක් වෙන සේක්වා. නැත්නම් මට දාලා ගහලා යන්න වෙනවා. මෙන්න දෙවියන්ගේ උත්තරේ. ඕක මට කියලා වැඩක් නෑ බං. මුස්තාපාට කියව. දෙවියන් කියන්නේ තමන්ට කියලා වැඩක් නෑ කියලා කියන්න ඕන කෙනෙක්. ඊට පස්සේ මැකෝ මොනවද කරන්නේ? මේ කේක කාටුන් වල තියෙනවා හොඳේ. අවසාන කාටුන් එක දිවයිනේ උදේ විමලසිරිගෙන්. මෙන්න 2017 මැතිවරණය දුවන්නේ ඒ ඒ පක්ෂවල අය සූදානම් වෙනවා. තවත් කෙනෙක් ඈතට වෙලා බලාගෙනත් ඉඳද්දී සංඥාව දෙන්න ඕනි. එමත් නැත්තම් වෙඩිල්ල පත්තු කරන්න ඕනි. මැකෝ මොකද කරන්නේ? මෙන්න පත්තු කරන්න සූදානම්. හැබැයි ගැටලුවක් ආම් බලන්න. ඉලක්කය මානගෙන ඉන්නේ තමන්ගේ හිස පැත්තටයි මැකෝ. අපි හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.